සිංහල දරුවාට සිංහල භාෂාව වෙනුත් දමිළ දරුවාට දමිළ භාෂාව වෙනුත් කාලයක් තිස්සේ නීති විද්‍යාලයේ ප්‍රථම දෙවන සහ තුන්වෙනි වර්ෂවල ප්‍රශ්න පත්‍ර සැකසුවා. ඒක ඉන්පස්සේ නැති කරපු අවස්ථාවක ඔබතුමා වගේ ගමෙන් ආපු ගමේ පොඩි මිනිහාගේ භාෂා ප්‍රශ්නය පිළිබඳ හොඳට තේරෙන අමාත්‍යවරයෙක් යටතේ ඒ නැති වුණු අයිති ආපෞසරයක් ඔබතුමා 2013 සහතික කළා දුන්නා. ඒ නිසා සිංහල භාෂාවෙන් සහ දමිළ භාෂාවෙන් නීති විද්‍යාල විභාගයට පෙනී සිටින දරුවෝ දහස් ගාණකට සැරසැලසුවා. ආපෞසරයක් අර කොග්ගල මල්ලගම මාටින් වික්‍රමසිංහ මහත්තයා කියපු බමුණු කුලයට හිසෝසවා. ඉංග්‍රීසි භාෂාව පිළිබඳව සන්තුෂ්ත තත්ත්වයක් ඇති කළ එක කරනවා නම් වෙනම දෙයක්. හැබැයි එහෙම තත්ත්වයක් නැතුව දැන් දරුවෝ පන්ති ගිහිලා තියෙන්නේ සිංහලෙන්. සමහර දරුවෝ දෙමළ භාෂා. ඒ නිසා තව මාස දෙකක් තියෙද්දි මේ නීතිය ක්‍රියාත්මක කරන මේක සාධාරණ කාලයක් දීලා 2030 විතර ක්‍රියාත්මක කරනවා නම් තමයි සාධාරණ වෙන්නේ. සිසු සිසුයන්ගේ ඉල්ලීම මත 2015 දී මම මේ ගැසට් පත්‍රය වෙනස් කරා. නැවත වතාවක් මීට අවුරුදු දෙකකට පෙර ගැසට් පත්‍රය නිකුත් කරලා තියෙනවා. 2023 ඉඳලා නීති විද්‍යාලයේ විභාගවලට පිළිතුරු සැපීම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සිදු කළ යුතුයි කියලා. ඒ සම්බන්ධව ඉල්ලීම් ගණනාවක් ඇවිල්ලා තියෙනවා ආ සිසු දරුවන්ගෙන්. ඒ පිළිබඳව මම තීරණයක් ගැනීමට ප්‍රථම ඒ යොමු කරලා තියෙනවා නීති අධ්‍යයන සභාවටෙහි සභාපති ගරු අග්‍ර විනිශ්චයකාරතුමන්. එතුමන් මේ නීති අධ්‍යයන කමිටුවට යොමු කරපු බව මට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී එම ආයතනයේ අදහස් විමසලා බලලා සුදුසු තීරණයක් ගන්න එක යෝග්‍යයි කියලා මම දැනුම් දෙනවා ගරු කතානායක. අපේ ව්‍යවස්ථාවේ තියෙන නීතිය තමයි සිංහල දෙමළ භාෂා තමයි අපේ රාජ්‍ය භාෂා. අනිත් එක ලින්ක් ලැන්ග්වේජ්. ඉතින් ඒ නිසා මේක ව්‍යවස්ථාවට පටහැනිව මේ නීති විද්‍යාලය ගත්ත තීරණය හුදෙක්ම ඉහළ පන්ති වෙනුවෙන් ගත්ත තීරණය. ඒ නිසා මම ඔබතුමාට කියනවා මේක නැවත සලකා බලන්න කියලා. මම ලබන අවුරුද්දේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ එක කොටසක් හැටියට පළවෙනි ශ්‍රේණියේ සිට භාවිතෙන් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ආරම්භ කිරීමට කටයුතු යොදාගෙන යනවා.